इंडिया भी हिटिया एक दस आठ ऐसी आसुगना वाली पुदीच चकिने में पीली बाद चित्रपट एक तेरो उनके निकट चित्रपट बालान लगवा ओह पास साल इधिमा तद्या अपने लाभ पुकने के भी नमूत हिंदू आगमट बहु से लदिव ए जीवन रटा वटानु जीवत पिचकिने अवसना वट मटो हुई नम्मे विलाय मात के देने ने ए पुतकल्या लोकेतियन अमारुम गणित गैटलु विसदन्न पट इंडिया मिनिस्ट्रीयाट हिना उना හැබැයි ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ ඉන්න ගණිත පිළිබඳ මහාචාර්යවරු ඔහු එංගලන්තට එක්කගෙන ගියා. ගණිත න්‍යායන් 4000කට වඩා ඔහු ලෝකෙට හඳුන්වලා දුන්නා. ඒ ගණිත පිළිබඳ මහාචාර්යවරුන්ට විසඳන්න බැරි ගණිත ගැටලු විසඳුවා. ඒ මහාචාර්යවරු ඇහුවා මම කොහොමද මේක කරන්නේ කියලා. ඔහු කිව්වා මගේ මතකයේ අනුව ශ්‍රී ලක්ෂ්මී දේවිය මගේ කනට කළා කියනවා. දැන් බටහිර දැනුම් පද්ධතියට අනුව මේක පිස්සුවක්. දැන් ඔහු ගණිත ගැටලු විසඳනවා. ඔහුට ගණිත පිළිබඳ මහාචාර්ය පදවියක් නැහැ. එහෙම නැත්නම් විනත් අධ්‍යාපන සුසුකමක් නේ එහෙත් මේ ලෝකයේ ගණිත න්‍යායන් 4000කට වඩා උ නිපදවනු ලැබුවා දැන් මේක කොහොමද බටහිර දැනුමත් එක තේරුම් ගන්න එහෙම කරටක කියලා කියලා කියනවා කියලා අපි කොහොමද දන්නේ මේක මොන ලැබ් එකේද හොයාගන්න මොන ස්කෑන් යන්ත්‍රයකද මේක අහුවේ ඔය කියන බටහිර විද්‍යාවේ තියෙන උපකරණ සමර්ථ මේක පරීක්ෂා කරලා ලැබ් රිපෝට් එකකින් හරි හෝ වැරදි කියලා පෙරදිග දනුම් සම්ප්‍රදාය තේරුම් ගන්න බටහිර දනුම් සම්ප්‍රදායට බෑ පෙරදිග දනුම් සම්ප්‍රදාය බලවත් හන්ද තමයි අපේ පුස්කොළ පොස් ලක්ෂ ගණනක් එංගලන්තයට අරන් ගියේ පුස්කොළ පොත් ලක්ෂ ගණන් තියෙන නොවැදගත් දනුමක් නා නොවැදගත් ඖෂධ වට්ටෝරු නා නොවැදගත් දනුමක් නා මොකටද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ පුස්කොළ පොත් 1 ලක්ෂ ගාන වුන් රැගෙන ගියේ අදත් කෞතුකාගාරවල තියෙන පරිසර කරන් ලෝකේ පුස්කොළ පොත තිබිච්ච එක නිපදවපු එකම රට මේ රට ඉන්දියාවට පුස්කොළ පොත ගියා අපේ අවසනාවට ඒ මහා දැනුම් සම්ප්‍රදායේ අකණ්ඩ ගලාගෙනීම නතර කරනු ලැබුවා ඒ දැනුම හිමි වෙලා තිබිච්ච પરම්පරාවන් මරා දමනු ලැබීම බ්‍රිතාන්‍ය හානිකුත් ආක්‍රමණ යුගවලදී ඒවා පරපුරෙන් පරපුරට ඒ දැනුම අරගෙන ආවේ වේද પરම්පරාව මැරුවා අංගම්පර සටන් කලාව උරුම වෙච්ච પરම්පරාව මැරුවා මේ රටේ දේශීය ශාස්ත්‍රීය දැනුම උරුම වෙච්ච પરම්පරාව මැරුවා තත්ුණා මේ ලෝකාවහ පහය දෙල්ලින් එක හදපු ඒ ඉංජිනේරු પરම්පරාව මැරුවා යෝධයල එප්පාවල පොස්පේ නිදිය සිපගෙන ගෙන ඊගියේ යෝධයල ධාතුසේන රජුරුවට කවුරු හරි කිව්වා මේ පොස්පේ ඒ කාලේ පොස්පේ නිදිය කියලා නම දාලා නැහැ හැබැයි මේ පැත්තෙන් ඇල ගියොත් තමයි ගොයමට ඕන කරන පෝෂණය අතිරේක පෝෂණය ලැබෙන්නේ ඒ නිසා තමයි යෝධයල පොස්පේ නිදිය තියෙන භූමිය සිසාරා හැතැම්මට අඟලි වැස්මට අනු ගියේ ඒ වාරි ඉංජිනේරු પરම්පරාව මැරුවා මහා ගාගන් නිර්මාණය කරපු කළුගල් සියුම්ව මෙලෙක් කරලා මහා ප්‍රතිමා හදපු ඒ සුවිශේෂී දනුම් පද්ධතිය උරුමකාරු පරම්පරු අනාගත වර්තමානයේ කරා රැගෙනීම වලකාලුණු ලැබුවා අනගාරික ධර්මපාලතුමා කිව්වා සුද්ධු ගියාට පස්සේ කළු සුද්ධු ටිකක් ඉතුරු වෙනවා කියලා ඒ කළු සුද්ධුන්ගේ යම් කිසි ප්‍රමාණයක් අදත් තාම ඉතුරු වෙන්නේ ඒ කළු සුද්ධු සභාවෙන්න මෙතන ඉන්න ටයියක දාගෙන ඉන්නේ මාත් එක්ක තරහ වෙන්න එපා ඔගොල්ලොන්ට නෙමෙයි මම කියන්නේ ඔබතුමාලගේ චින්තනයෙන් එක නැහැ නමුත් ආයි කියනවා තරහ වෙන්න එපා තරහ වුණත් මේක නොකිය බෑ ඒ කළු සුද්ධු දන්නේ ටයි එක හැදුනේ කොහොමද කියලා ප්‍රංශ මහ විප්ලවයේදී ප්‍රංශයේ හිටපු රජතුමාට ආරංචියක් වුණා කැරල්ලක් ගහන්න කිව්වා කියලා ඒ ගමන කිව්වා සාමාන්‍යයෙන් අපේ පොලිසියේ තියෙනනේ රස්තිය අධිකාරියගේ නාමලේකන ඒ වගේ යාගේ චරපුරුෂ සේනාවට කිව්වා වහම රස්තිය අධිකාරියට හඳුන ගන්න කියලා මොකද කැරල්ලක් එනවනම් එන්නේ ඒගොල්ලෝගේ රස්තිය අධිකාරියව හඳුන ගන්න බෙල්ලේ පටියක් ගැටගැහුවා ඒ රස්තිය අධිකාරිය හැම වෙලේම ඉන්නෝනේ බෙල්ලේ පටියකට ගහන්න ඔය පටිය පහු කාලේ ඉන්නෝ ටයි එක ඔය පටියට ඒක අනේ ඉහි පටියකට ගහගොම හීතලටත් එක්ක ඒක අරුලක් නෑ හොඳයි පටිය හරි ටයි එක මේ පට්ට දාඩිය දාගෙනත් ඒක දාගෙන දැන් ওই කලින් කලින් ඉනෝනේ අපිට ෆැෂන් අපේ කට්ටියත් ඉවක් බව නැතුව ඒව වැළඳ ගන්නවානේ දැන් එක කාලෙක ආවා කලිසම ලූඩනවා ලූඩලා පිරිමි ළමයි අද කලිසමක් ඒක නිකන් බෑග් එකක් වගේ ඒක ලූඩලා මේ කියන්නත් හොඳ නැහැ මොනවා ඒ අනවශ්‍ය දේවලු පේන මට්ටමට ලූඩනවා ඒක කොහොමද හැදුවේ ඇමරිකාවේ කල්ලු හිටියේ වහල් සීවෙට වහල්ුන්ට දුන්නේ සුද්ධ ඇඳලා ඉතුරු වෙච්ච හම්පඩ වෙච්ච ඇඳුම් ඒව මෙෂර්මන්ට් එකකට මහලා නැහැ ඒ නිසා කල්ලු ඒව ඇඳම පල්ලෙහාට වැටෙනවා ඉතින් ඕකට නූලක් දාලා ගැට ගහනවා පස්සේ කාලෙක කල්ලු මේක විරෝධාකල්පයක් හැටියට يعني සුද්ධන්ත විරුද්ධ විරෝධාකල්ප ස්ටයිල් එකක් හැටියට මේ හොදට බෙල්ට් එක දාලා යන්න පුළුවන් කාලෙත් කල්ලු මේක මේ විදිහට අදින්න ගත්තා ඒ වහල්ුගේ තිබ්බට මෙහෙ වහල්ුගේ තිබ්බේ නැහැ මෙහෙ සුද්ධෝ ඇවිල්ලා වතු වලට වැඩ කරන්න මිනිස්සු එක්කුවා මිනිස්සු නැහැ ඇයි ස්වයංපෝෂිත ජීවන රටාවක් හැම මිනිහටම කර ජීවනෝපාය මාර්ගයක් තියෙනවා ඒ හින්දානේ අර දකුණු ඉන්දියාවෙන්
මේ ඉන්දියානු ශ්‍රමිකයන්ගේ නාමයෙන් වතු වල වැඩ කරා. වත්තේ වැඩ කරන්න ප්‍රවේණි දාසයයි ඒ වැඩ කරන මිනිහයි එහෙම නැති රටක වහල්ු හිටියේනේ. වහල්ු හිටපු රටේ වහල්ු පටන් ගත්තු වහලට දුන්න අර මෙෂර්මන්ට් එකෙන් ලොකු සුද්දායදපු පරණ කලිසමේ කලිසමෙන් පටන් ගත්තු ස්ටයිල් එක අපේ ඉන්න වහල්ුත් මෙහෙ ඇඳගෙන යනවා. අපේ මෙහෙ ඉන්න වහල්ුත් ඇඳගෙන යනවා. ඉතින් එහෙම අයට මේ දේශීයත්වය කියන්නේ කියන එක පේන්නේ සොදේශිකත්වය කියන එක පේන්නේ මේ රටේ යමක් නිපද වීම කියන එක පේන්නේ අවතක්සේරුගත මනසුයි. ඔවුන් තුල තිබෙන උතුරා වැඩෙන හීනමානය. ඒ හීනමානය අපි පරද්දන්න ඕන. ඒ හීනමානයට එරෙහි සටනකුයි මේ අපි අද පටන් ගන්න. සොදේශිකත්වය බලගැන්වීමේ සටන. ඒ හීනමානය පරද්දලා ජාතියක් හැටියට මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන පද කීපය වටා එකතු වෙන ගමනුයි අද අපි මේ පටන් ගන්න. මේක මීට බොහෝ කාලයකට පෙර ආරම්භ වූ තිබිච්ච දෙයක්. ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිනිගේ කාලේ මෙහෙම පෙරවදනක් ලියාගෙන ආව අවසනාවකට ඒ ගමන අවසන් කරන්න බැරි වුණා. අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, ඒ වගේම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා, එතුමාන්ලගේ චින්තන සම්ප්‍රදාය, එතුමාන්ලගේ අවශ්‍යතාවය සහ අරමුණ මේ රටේ ස්වදේශිකත්වයේ බලගැන්වීම. ඒ ස්වදේශිකත්වයේ බලගැන්වීම වෙනුවෙන් තමයි අපට මෙම කර්මාන්ත අමාත්‍යංශයත් ඒ වගේම එහි අනු කොටස් වලට බෙදුණු ලැබූ රාජ්‍ය අමාත්‍යංශත් නිර්මාණය කරමින් මේ ක්‍රියාදාමය අපට පවරා දී තිබෙනවා. අපි ඉතා විශ්වාසයෙන් කියනවා පෙරදිග දැනුම් සම්ප්‍රදායට ගරහන්නේ නැති මිනිස්සු, පෙරදිග දැනුම් සම්ප්‍රදාය පෝෂණය වෙච්ච මිනිස්සු, පෙරදිග දැන් චීනේ ගියොත් බටහිර වෛද්‍ය ක්‍රමයට බෙහෙතක් ඕනනම් ඉස්පිරිතාලේ එක පැත්තකේ වාටුව තියෙනවා, ඒකෙම අනිත් පැත්තේ තියෙනවා ඔවුන්ගේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයට බෙහෙත් කරගන්න ඕනනම් ඒ වාටුව. අපේ පාරම්පරික ඉස්පිරිතාලේ වෙනම තියෙනවා, බටහිර ඉස්පිරිතාලේ වෙනම තියෙනවා. පාරම්පරිකකෙත් කවුරු හරි වෙනකෙනෙක් මතු වුණොත් ඒ පාරම්පරිකකේම එකතු වෙලා ඒ වෙනකෙනාට පත බානවා. බටහිර වෛද්‍යවරු සමහරලාට සමහර ලෙඩවලට සම්ප්‍රදායික දේශීය වෛද්‍ය මහත්යගෙන් බෙහෙත් ගන්නවා, ඒත් සද්ද නැතුව ඉන්නවා. එහෙම ගත්තේ නැහැ වගේ ඉන්නවා. මේ මොකද්ද හීනමානයකින් අපි ඔත්පල වෙලා ඒ හීනමානය බිඳගෙන ජයග්‍රාහී වෛද්‍යයට යන්න නම් අපි මේකේ බලවත් නැගීටීමකට ගෙන යා යුතු තිබෙනවා. අපි ආදරෙන් ආරාධනා කරනවා මේ රටේ ස්වදේශික නිෂ්පාදකයන්, මේ ඔබ බඩගැන්වීම වෙනුවෙන් අපි අප කැප වී ක්‍රියාත්මක වෙන යුගය 2021 ඒ සඳහා බල සම්පන්න ක්‍රියාන්විතයක ජයග්‍රාහී ගමනක ධෛර්ය සම්පන්න ඉදිරි ගමනක් අපි විසින් තීරණය කරනු ලබන වසර, මේ වසර උබේ වසර හැටියට සලකගෙන මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන්නේ ස්වදේශිකාපිකාගේ, සිංහල දෙමළ මුස්ලිම් අපිකාගේ ස්වදේශිකාපිකාගේ එකම පාටය, එකම සන්නාමය බවට පරිවර්තනය කරගෙන අපි සියලු දෙනාම මේ ක්‍රියාන්විතයේ කොටස්කරුවන් වෙමු. අතීතයේ ඉඳුරුම වෙච්ච එහිනමාන මානසිකත්වයෙන් ගැලවිලා ලෝකී පැරණිම රෝහල අනුරාධපුරෙන් හම්බ වෙන්නේ, පැරණිම සල්ලි කර්ම උපකරණ කට්ටලය ඒ රෝහල් පරිශ්‍රයෙන් හම්බ වෙන්නේ, අපේ රජවරු පෝය දවසට රාජකීය ඇඳුම් කට්ටලය ගලවලා වෛද්‍ය ඇඳුම් කට්ටලය ඇඳගෙන සල්ලි කර්ම කරා රෝහල ඇතුළට ගිහිල්ලා කුලමල බේදයකින් තොරව සෑම රෝගියෙකුටම ඒ මහා ඓතිහාසික සම්ප්‍රදායෙන් පෝෂණය වෙච්ච මිනිස්සු, ඒ මහා ඓතිහාසික සම්ප්‍රදායෙන් ඔද වැඩුණු මිනිස්සු හැටියට අපි හැමෝම අද පටන් ඊයටත් වඩා අදටත් වඩා හෙට මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන සන්නාමයත් එක්ක ජීවත් වෙමු. එය බලගන්නමු. අපේ ස්වදේශික නිෂ්පාදකයන්
බලගැන්වීමේ ප්‍රෝගාමී හැරවුම් ලක්ෂ්‍ය බවට මේ පරිවර්තනය කරමු කියලා ආරාධනා කරමින් ඒ වගේම මේ කටයුත්තට කැපවුණු අපේ අමාත්‍යංශයේ ලේකම්තුමන් ඒ වගේම අතිරේක ලේකම්තුමන්ලා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපතිතුමන් එහි අධ්‍යක්ෂ ජනරාල්තුමන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය ඒ වගේම මේ කටයුත්තට අද අනුග්‍රහකත්වයේ දක්වපු දේශීය සන්නාම ගණනාවකින් යුක්ත ඒ ව්‍යවසායකයා ඒ වගේම කුහක කමින් තොරව මේ පොදු අරමුණ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් අපකැප වෙන සියලුම සංනිවේදකයන් ඒ සියලු දෙනාටම මේ කටයුත්ත සාර්ථක කරන්න අපි සමග එක්වීම ගැන මගේ කෘතවේදීත්වය පිරිනමමින් මාතෘභූමිය වෙනුවෙන් අපි හැමෝම Made in Sri Lanka News Hub, Peopleizing the News.